ලංකාවේ මොන ක්‍රීඩාව තිබුණත් ක්‍රිකට් තරම් මිනිසුන්ගේ ලේවලට කාවැදුණු වෙන කිසිම ක්‍රීඩාවක් නැති තරම්. ඉතින් ක්‍රිකට් වලට වගේම ක්‍රිකට් සෙල්ලම් කරන අපේ ක්‍රීඩකයින්ටත් අපේ මිනිසු දක්වන්නේ පුදුම ආදරයක්. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක සදාකාලිකව මිනිසුන්ගේ හිතවල ලැබුම් ගත්තු සනත් ජයසූරිය, අරවින්ද සිල්වා, සංගක්කාර මොරලි, තිලකරත්න දිශාන් වගේ තවත් සුපිරිම කොල්ලෝ සෙට් එකක් මේ වෙනකොට ලංකාවේ ක්‍රිකට් වලට බිහි වෙලා හමාරයි. ඒ වගේම තරගයක් දිනයිද නැද්ද කියලා බය හිටපු මැච් වල කප් එක තරගෙන යන තරම් දක්ෂ මේ කොල්ලෝ ටික නිසා ලංකාවේ මිය යමින් තිබ්බ ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් හුස්ම ගනිමින් තියෙනවා. මේ කතා සියල්ලම එක්ක අපි අද ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ වර්තමානයේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වුණ ඉතාම දක්ෂ ඒ වගේම ජනප්‍රිය ක්‍රීඩකින් කිහිප දෙනෙකුගේ ක්‍රිකට් වලින් එහාගේ ජීවිතය සම්බන්ධව. ක්‍රිකට් වලින් ඇරෙන චාමික ලංකාවේ වාර්තා දීපු අනිත් ක්‍රීඩාව මොකක්ද? 2018 වෙද්දි කිලෝග්‍රෑම් 105කට හිටපු මහීෂ් තීක්ෂණ අද මේ වගේ ඉන්නේ කොහොමද? මේ වගේ රසබර කතා බොහොමයක් අපි අද ඔබත් එක්ක කතා කරන්න සූදානම්. ඉතින් අදත් සුපුරුදු විදිහට මම ආරාධනා කරනවා රැඳින්න මේ පුදුමාකාර වීඩියෝ වෙත අවසාන තප්පර කිහිපය තෙක්ම. आसियान कुसलाने वगेम मेवेनकोट तवत बहुमेक तरंगावली लंकावट दिनवल दुन्न श्रीलंका कंडायमट बिहिवन विशिष्ट नायके कुन दसुंशान कगी अपन उदन्न पेता गेना आपी में वीडियो मुलिन्म कता करने यान पैरदुन दवसर संपूर्न वगकीम बारगन्न दिनन दवसर जयग्रहने सातुट अनित्रीड की इंट बार दिन अपे ट्रिकेट कंडायमे नायके वगेम इताम दक्ष तुन्निर आउट्रीड के एकतमाई දසුන්ශානක කියන්නේ. ඉතින් පසුගිය කාලේ පුරාම තමන්ගේ සුපුරුදු දක්ෂතා අතරට එන සමතුන දසුන්ශානක ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අමතක නොවන ඉනිම් කිහිපයක්ම ක්‍රීඩා කරන්න සමත් වුණා. ඒ වගේම ඔයාලා දන්නවද බැඩ්මින්ටන් සහ වොලිබෝල් වලටත් එක වගේම දක්ෂකම් දක්වන දසුන් ඉතාම නිහතමානී ක්‍රීඩකෙක්. දසුන් කියන විදිහට යාගේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි අනිත් මිනිස්සුන් ඕනට වඩා විශ්වාස කරන එක. අපිට මතක නම් පසුගිය වසරේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් වුණ ඩේවිඩ් මිලර් දසුන්ගේ හයේ පහරවල් ගැන ගොඩක් වර්ණනා කළා. එතනින් නැවතුනේ නැති මිල අන්තිමේදී නතර වුණේ දසුන්ගෙන් බැට් එකකුත් ඉල්ලගෙන. ඉතින් කණ්ඩායමතුලේ නායකයා කියන්නේ කවුද කියනක හරියටම අඳුරගෙන ක්‍රීඩා කරන මේ ක්‍රීඩකයා. එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට බිහි වුණ විශිෂ්ටතම නායකයෙක් විදිහට අවිවාදයෙන් පිළිගන්නවා. 2022 ආසියානු කුසලාණී තරග කිහිපයකම උපනායකත්වය දරපු ගාල රිච්මන් විද්‍යාලයෙන් Tamanගේ අධ්‍යාපනය ලැබපු චරිත් ගැන මේ වෙනකොට කතා නොවන කෙනෙක් නැති තරම්. ඉක්ුත් තරගාවලිය ඇතුලේ චරිත් කොයිතරම් අසාර්ථකුණත් අවසාන මහා තරගෙදී පවා චරිත්ව බලාපොරොත්තු වන බොහෝ දෙනෙක් හිටියා. ඉතින් ගාල රිච්මන් විද්‍යාලයෙන් Tamanගේ අධ්‍යාපනය ලැබපු මේ සුපිරි ක්‍රීඩකයා ගැන ක්‍රිකට් ලෝකයේ මේ වෙනකොට කතා නොවන කෙනෙක් නැති තරම්. 1997 දී උපත ලැබපු චරිත් ඔහුගේ පාසලෙත් අතිදක්ෂ ක්‍රීඩකෙක්. ඒ වගේම චරිත් ක්‍රීඩා කරපු අවසාන 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාණී වැඩිම ලකුණු ආභියාබවට තේරිපත් වෙන්න තරම් ඔහු දක්ෂ වුණා. ඒ කාලෙදිත් ඔහු වාර්තා පිට වාර්තා තබන්නට සමත් වුණා. ඒ වගේම ඔබ දන්නවද ගාල් රිච්මන් විද්‍යාලයේම ඉගෙනුම ලැබපු වනිදු හසරංග තමයි පාසල් කාලෙදි චරිත්ගේ හොඳම යාළුවා වුණේ. චරිත්ගේ මේ පාසල් කාලය ගැන කතා කරද්දී හැමදාම ඉස්කෝලේ ගියත් කවදාවත්ම පන්තියේ හිටපු නැති චරිත් ක්‍රිකට් ගහනවට අමතරව ඉඩක් ලැබුණු හැම වෙලාවකම ඕමි ගහන්න දැක්කුවේ පුදුම කැමැත්තක්. ඒ වගේම පස්සේ කාලෙකදී ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ලා ඔහු මතක් කළා පැය ගාණක් ඔහු වනිදු එක්ක කැලේ හැංගිලා හිටපු විදිය ගැන. ඉස්කෝලේ පීරියඩ් කට් කළා ක්‍රිකට් ගහපු චරිත්ටයි වනිදුටයි ප්‍රින්සිපල් කින් බේරෙන්න නම් ඉස්කෝලේ ඉවර වෙනකම්ම මේ විදිහට කැලේ හැංගිලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඉස්කෝලේ කාලේ වනිදු වසංග තමයි. එයා තමයි ඇත්ත එක තමයි ඔක්කොම කරන්නේ මේ පැය එකහමාරක් කැලේ ඇතුළේ ගලක් අස්සේ හිටියා. ඉස්කෝලේ ඉවර වෙනකම්. චරිත්ගේ පවුල ගැන කතා කරොත් සහෝදර සහෝදරියන් 4 දෙනෙකුගෙන් සමන්විත මේ පවුලේ චරිත් තමයි හතරවෙනියා. ඒ කියන්නේ බාලයා. පොඩි කාලේ ඉඳලම චරිත්ගේ උපන්දිනයකට පවා තෑගි ලැබුණේ බෝලයක් නැත්නම් බැට් එකක් කියලායි චරිත්ගේ අම්මා කියන්නේ. ඒ වගේම කොයිතරම් දක්ෂ ක්‍රීඩකයෙක් වුණත් ඒ කිසි දෙයක් ඔළුවට ගන්න නැතිව ඉඩක් ලැබුණු හැම වෙලාවකම ගම්මට යන්න චරිත් දක්වන්නේ පුදුම උනන්දුවක්. පුළුවන් හැම වෙලාවෙම Tamanට පුරුදු තැන්වල පුරුදු යාළුවෙක් ඇත්තී තරම් ක්‍රිකට් ගහන චරිත් කියන්නේ ගමට ආවහම එයාගේ ජීවිතේ අලුත් වෙනවා කියලා. දැන් කතා කරන්න යන්නේ චරිත්ගේ හොඳම යාළුවා ගැන. වනිදු හසරංග කිව්වම මේ වෙනකොට ක්‍රිකට් ලෝකේ නොදන්න කෙනෙක් නැති තරම්. ඔහු අතිදක්ෂ පන්දු යවන්නේ කියනවටත් වඩා පහුගිය තරඟ කිහිපය ගැන බලද්දී ඔහු අතිදක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කියන එක තමයි හරිම දේ. ඉතින් වනිදු බිහි වෙන්නේත් ගාල් රිච්මන් විද්‍යාලයෙන්. අවුරුදු 20ක් වෙනකොට මේ අතිදක්ෂ ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන තරම් වාසනාවන්ත වෙනවා. Tamanගේ අයියා දිහා බලලා ක්‍රිකට් ගහන්න පුරුදුණු වනිදුගේ ජීවිතේ තාමත් හැබෑ නොවුණු එක හිණයක් තියෙනවා කියලායි ඔහු කියන්නේ. ඒ තමයි Tamanගේ අයියා එක්ක, ඒ කියන්නේ චතුරංගද සිල්වා එක්ක ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරන එක. වනිදු කියන්නේ ඔහු අද මේ ඉන්න තැනට එන්න ඔහුගේ අයියා කරපු කැපකිරීම අසීමිතයි කියලා. අනිපතෙන් වනිදු යන මේ ගමන දැකලා බොහෝ දෙනෙක් කියන්නේ මුත්තයා මුරලිදරන් ගියපු ගමන හරි ඊට එහා ගමනක් හරි අනිවාර්යෙන්ම වනිදු යයි කියලා. ඒ වගේම මේ වෙනකොට ලෝක වාර්තා කිහිපයක්ම තියපු වනිදු ඔප්පු කරලා තියෙනවා ඔහුට ඒ ගමන යන්න පුළුවන් කියලා. ඔන්න අපි ඊළඟට කතා කරන්න යන්නේ අපේ ටීම් එකේ ඉන්න 2000න් පස්සේ කොල්ලෙක් ගැන. 2000න් පස්සේ සෙට් එක කියන්නේ 90 ගණන් වල 80 ගණන් වල සෙට් එකෙන් වැඩිපුරම දෝෂාරෝපණ විදින සෙට් එක උනාට
महेश दीक्षण के कथा कनपीट गु दक्ष कोलिगे ट्रिकेट निशा तम की जीवते संपूर्ण विनस्कर कोलिगारे दिदास दहाटे दहनमे पहा वर्ल्ड कप महेश दीक्षण मिस्वेना इकट हेतु वर्ल्ड कप इकन महेश तमन की फिटनेस टेस्ट पास बेरी उन्हीं दिन महेश की बार किलोग्राम इकसिए पहाक इवे मे आगे स्कीन फोल्ड आगे इकसिए हतली हाक दिन मेक ट्रिकेट वाली तम बार पतल आगे हाक इवे मे टेस्ट के तीना यो यो टेस्ट के आगे दास दशम एक बट पत्ना के तीक्षण किलोमीटर देखा तो मिनी दहाक गत तीन हेबाई दिदास दहाट मिस्ना के महेश नैवतुन अवरुद तुनकुदी तमन के बर किलोग्राम हेट अट तक अड़कर महेश समर्थन इतम हूट तिबुन कैपवीम महेश की स्किन फोल्ड अगे इवन हेत्ट बेहल तिबुने यो यो टेस्ट दह नवेक इहल अगे कि समर्थन तीक्षण किलोमीटर देख विनाडी अट कि दूल पेन इधन जात्यंतर पिटेट विल्ला तमन की पलमु तरंगे पलमु पंदु एम कड़ागन समर्थन तीक्षण इतन पटन हूट लबादुन हेम तरगावली रात वेणुन उपरीम दक्षता दक फिब्रवरी कुशल मेंडिस की वाला दानना तो कुशल की संपूर्ण नाम कुशल गिम्हान मेंडिस इवागे मोब दानना तो महेला जयवर्धन तो लंकावे जेष्ठ ट्रेडर के इन रसक्म कुशल मेंडिस की ट्रेडर विलाशे निसाम हु अनागति दी ताम विशिष्ट ट्रेडर के एक बना बाबट अनावे के पाल कर लते हैं इधन आपी प्रार्थना करूं मु कुशल ट ओगे ऊपर में राटा वेडवेन करने टा हैकी वेवा केला अभी मेलंगटे अन्य मेवेन कोटा श्रीलंका कंडाय में इन जेष्ठ ट्रेडर के एक लंगट बानुक राजपक्ष ඔබට මතක නම් 2022 ආසියානු කුසලානේ අවසාන තරගය කනපිට ගැහුවේ මෙන්න මේ ට්‍රේඩක. පැරදීගෙන එන මැච් ගොඩ දාන්න බානුකට තියෙන පුදුම දක්ෂතාවය. ඒ වගේම බානුක සත්තුන්ට තියෙන පුදුම ආදරයක්. ප්‍රැක්ටිස් කරනකොට යාව පිළිගන්න රවුන්ඩ් එකේ බලු යාළුවෝ ගොඩක් ඉන්නවා. බානුකගේ IPL ජීවිතය ගැන මතක් කරොත් පසුගිය තරගාවලදී පංජාබි කණ්ඩායම නියෝජනය කරපු බානුක අපේම ට්‍රේඩකින්ට පවා එළවලෝ පහර දුන්න විදිහ ඔබට මතක ඇති. ඉතින් ඒ වගේම පසුගිය තරගාවල ඉතාම වටිනා ට්‍රේඩකෙක් විදිහට බානුක වහඳුන්වන්න අපිට පුළුවන්. තරගාවලින් පස්සේ හෝ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක विशेष स्तुति अक्ला मे जायग्रहण मुन लंकावट अपिगन समहार विट रटक विधि मिनीस बलन विधि विनास मम इतर मेविले अभी करबुदे यम हिनावग्न लबुडना अभी लबु लोकम जायग्रहण एक बानुक क्यू मिन्न मे विधेट इतने इतनी हितागन पुलवान बानुक के मुनतरम हित हों धनुष्क गुण तिलक ग्रउंड के टीका कावेगशी ट्रीडक धनुष्क गुडक देने खुन्े अतः गन बेरी पंदुराट पोटिकाली नम हम दक्षकम तिबुने फील्डिंग वल्ट निशा हुट मे सुशेषी दक्षकम लबुना के इवगे वाला मतकनम धनुष्क निरोशन दिखल इतम सुविशेषी वार्ता एक दिन तरंग इतिहास ओ नैम कड़ुलट पीटपीट लकुन देशीय संबंधता व्यक्ति लोके पलमु ट्रीडकिदना विधेयट इवगे इतम आवासनावंत विधेयट नोवे जाति तरणुक अतवर किरीम सिद्धिया संबंधे नीति अहमुवे पेनीनाथ धनुष्क सिद्धौना मे सिद्धुम धनुष्क की किसीम संबंधता व्याग नतिभवनावरण उन्नाथ अदाल तरुणे पोलिसियट कल पेमीनिले धनुष्क की नम संधान विम विशाल आंदोलन हेतुना इवगे धनुष्क की तात जनप्रिय पुअत पतक अदहस तकमें धनुष्क तम की पौले वर्तमान अरविंद सिल्वा विधेयटाई बहुमे क्रिकेट प्रेक्षक खलुतर बोधियलंग मल्विकरूप तमंगे अम्मगे इकम बलापुरत्तुन पेतुम मेवेनकोट रटेम बलापुरत्तुवक बहुट पत्तुला देनो इवगेम अलुत्म श्रेणीगत किरीम अणुव 2020 प्रतिकारवन अतर लोके अटवन स्थानयट पत्वेन्नात पेतुमट हेकियाव लबिला तीनो इवगेम अनागतेदी लोक पूजित पितिकरुवेक विदिहट पेतुम तव तवत इदिरियट एई कियला बोहोमयक विचारकेन मेवेनकोट तनावेकी पल करला तीनो इवगेम वला दन्नव निलूक करुणारत्न कियन्ने अपिट नुपुरुदु नमक नेवे इवगेम मेवेनकोट निलूकगे एक कुस उपन मल्लिगे नमत अपिट नुपुरुदु नमक नेवे चामिक करुणारत्न तमंगे अय्य बैडमिंटन वलिन जय केहली नंगवनकोट चामिक क्रिकेट ट्वेलिन लंकावम बबल वन्न समत्वला तीनो क्रिकेट बैडमिंटन केला बेदुवट दन्नवद चामिकत
ජාත්‍යන්තර මට්ටමේ බැඩ්මින්ටන් තරගාවලි වලටත් සහභාගී වුණු ක්‍රීඩකයෙක්. ඒ වගේම චාමික සමත් වෙලා තිනවා හෙල්ලවිසි කිරීමෙන් ජාතික කනිෂ්ඨ ශූරතාවයත් ලබා ගන්න. චාමිකගේ සහෝදරින් දෙදෙනම නිලූක සහ දිනුකත් ජාත්‍යන්තර මට්ටමේ බැඩ්මින්ටන් ක්‍රීඩකින් දෙදෙනෙක්. ඉතින් චාමික කියන විදිහට ප්‍රතිවාදීන්ව මානසික වටන්න නම් Tamange ජයග්‍රහණයේ පුළුවන් උප්පරිම විදිහට සමරන්න ඕනි කියලා. ඒ වගේම කවදාවත්ම පරාද වෙන්න අකමැති චාමික Tamange ඇටිටියුඩ් ගැන පුදුමාකාර විශ්වාසයක් තියෙන තරුණෙක්. ඒ වගේම චාමිකගේ බලාපොරොත්තුව තමයි ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ එතෙක් මෙතෙක් බිහි වුණ සුපිරිතම තුන් නිරියව ක්‍රීඩකයා බවට පත් වෙන්නේ. අවසාන වශයෙන් අපි කතා කරන්න යන්නේ ධනංජය මතුරුංගද සිල්වා ගැන. ධනංජයද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බිහි වුණ සුපිරි තුන් නිරියව ක්‍රීඩකයෙක්. ඔබ දකින්න ඇති ආසියානු කුසලාන අවසාන මහා තරගයේදීත් ඉතාම විශිෂ්ට පහරවල් කිහිපයක්ම සමගින් ආකර්ෂණීය ප්‍රතිහර මේක ඔහු නිරත වුණා. ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ උපනායකය විදිහට කටයුතු කරන ධනංජය සිල්වා ඉතාම ජනප්‍රිය තාක්ෂණික ක්‍රම භාවිත කරමින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම ධනංජයත් චූටි දූපටියගේ තාත්තා කෙනෙක්. මේ දූගේ නම අනන්‍යද සිල්වා. ඒ වගේම ඔබට මතක නම් ධනංජයද සිල්වාගේ පියා ශ්‍රී ලංකා පොදු පෙරමුණේ මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරමින් සිටින අතරතුරේදී 2018 වර්ෂයේදී ඝාතනයට ලක් වුණා. මේ සිදුවීම නිසා ධනංජයගේ ක්‍රිකට් ජීවිතයට සැලකිය යුතු බලපෑමක් ඇති වුණත් මේ වෙනකොට ඔහු නැවතත් කරලියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් රට දිනවපු රට දිනවන අපේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ කතාව ගැනයි අද අපි ඔයාලට කිව්වේ. Knife Me Info App තුලින් මෙවැනිම වීඩියෝවක් නැවත ඔබ වෙත අරගෙන එනතුරු අදට අපි සමු ගන්නවා. ඔබට සුබ දවසක්.